කොතරම් සුදුසුකම් තිබුණත් කොතරම් අයදුම් කළත් සම්මුඛ පරීක්ෂණයකටවත් අවස්ථාව නොලබන කොතරම් පිරිසක් සිටින්නේදයි ඔබ දන්නේද? රැකියාවක් සොයන පිණිස අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියාමාර්ග කුමක්දයි මෙහිලා ඔවුන් ප්‍රශ්න කරති. දැනුම පළ පුරුද්දහ අධ්‍යාපන සුදුසුකම් කොතෙක් තිබුණත් රැකියාව තිබෙන ස්ථානය හා පුද්ගල අතර විශාල දුරක් හෝ පරතරයක් තිබෙන අවස්ථා කොතෙකුත් තිබේ. මේ පරතරය ඇතැම් විට පියවිය හැක්කේ තවත් කෙනෙකුටයි. දියේ හෝ ගඟ අසබඩ හැදෙන වැලකට අත් පසර ගසා එගොඩවන්නට ගසකට පිහිට විය හැකිය. ඒ ගසේ තුරු මුදුනටම නැග මල් පිපෙන්නට මාධ්‍යවේහකය අඩු ප්‍රමාණයක් බවයි වෙනත් වචන වලින් කියන්නේ නම් සෘජු රැකියා සඳහා යොමු කිරීම වෘත්තීය මධ්‍යස්ථානමකින් තවමත් සැලකිය යුතු මට්ටමකින් සිදු නොවේ. ඒ අරුමයක් නොවේ. මන්ද එබඳු මධ්‍යස්ථානවල මූලික අරමුණ රැකියා සැපීම නොවන නිසාවිනි. ලංකාවේ පමණක් නොව පැතුරුණු වෘත්තීය මාර්ගෝපදේශන හා උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක වන වෙනත් රටවලදී හෝ සෘජු රැකියා සැපීමට මඟ පෙන්වීමේ මූලික අවස්ථාව එම අතනේ නොවේ. එසේනම් රැකියාව සොයා ගැනීමේදී මූලිකව රැකියා සොයාදෙන ප්‍රභවය කුමක්ද? අබර්තු පිළිබඳ දැන්වීම. ගැසට් පත්‍ර රැකියා ඒජන්සි ආණ්ඩු නැත. මේ කිසිවක් නොවේ. අතිමහත් බහුතරය රැකියාමක පෙන්වන මූලික ප්‍රභවය වන්නේ පුද්ගල සම්බන්ධතාය. එසේත් නැත්නම් එක් එක් පුද්ගලයාට තිබෙන සමාජීය සම්බන්ධතා ජාලයේ ප්‍රවේශයන්ය. ඊටම සරලව මතු පිටින් බැලූ කල්හිව පෙනියන කරුණක් වන්නේ වඩාත් හොඳ මානව සම්බන්ධතා ඇති හෝ සමාජීය ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයන්ගේ දරුවන් ඥාතීන් හිතමිතුරන් පහසුවෙන් රැකියා සොයා ගන්නා බවය. බලය ව්‍යාපාරික සම්බන්ධතා හෝ උසස් පිළිගැනීමක් සහිත පුද්ගලයන්ට වැඩ ලෝකයේ ඉඩකඩ සොයා දීමට වැඩි ශක්තියක් ලැබී ඇත්තේ මේ සියලු දේ සමාජීය ජාලයක හා බැඳී ඇති නිසාය. මේවා කෙරෙන්නේ පුද්ගලික මට්ටමෙනි. විශේෂයෙන්ම ආර්ථිකයේ ගාමක බලවේග ගෙවන පෞද්ගලික අංශය සිය බර්ත පිරවීමේදී පෞද්ගලික රකමාන්තකරු සහ වැඩි ඉඩක් දෙනු දෙකිය හැක. ඒ වුණට විශ්වාසදායක මාර්ගයකි. බොහෝ රැකිය අවස්ථා පිළිබඳ දැන්වීම් පළ කෙරෙන්නේ නැත. පළ කෙරුණද ඒට අයදුම් කිරීමේදී දැන හැඳුනුකම් මත බොහෝ පත්වීම් කෙරේ. ඒ කොතරම් ශක්තිමත් ප්‍රභවයක් ද කියතොත් රැකිය සොයාගැනීමේ අංක එක බවට මෙම සම්බන්ධතා පත්ව ඇති බව පරීක්ෂණ සනාත කරයි. එහෙත් හැම ආයතනයක්ම මෙම ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ යයි මම නොකියමි. නමුත් බොහෝ ආයතන එසේ කරන බව පැවසීමට මම මැලි නොවෙමි. රැකිය අපේක්ෂකින් හා සමාජ ක්‍රියාකාරකින් මිහිලා වැදගත් ප්‍රශ්න මත කරුණු ඇත. එනම් මේ සාධාරණද යන්නයි. මගේ ගැටළු මේ සාධාරණද අසාධාරණද යන්නට වඩා මේ යථාර්ථයක් ලෙස පිළිගැනීමට ඔබ පැකිලෙන්නේද යන්නයි. ව්‍යාපාර ඌකලි මානව හා සමාජ සම්බන්ධතා සමග අත්‍යන්තයෙන්ම බැඳුණකි. ඒ පදනම්ව ඇත්තේ ගනුදෙනු මතය. මේ සම්බන්ධතා ජාල එම ගනුදෙනු වීම කොටසකි. මගහැර යාමට පහසු නොවන කොටසකි. පරමාදර්ශී ලෙස සලකමින් රැකියා සුවදීමේදී පිළිගත්තේ කොන්දේසියක් මත පිහිටා සියලු ආයතන ක්‍රියා කළ යුතුය කියන්නේ නම් දැනුම දක්ෂතා හෝ වෙනත් අත්‍යවශ්‍ය සාධක සලකා බලමින් බඳවා ගත යුතුය කියන්නේ නම් මම අධ්‍යක්ෂ මොසවයිට පක්ෂපාත වීමට කැමැත්තෙමි. එහෙත් ඒ හිතලුවක් පමණි. මිහිපිට කිසිදා ක්‍රියාත්මක වේයයි අපේක්ෂා කළ නොහැකකි. හුදෙක් මේ ක්‍රමයට සාප කිරීම හෝ ඒ ගැන අපේක්ෂා බංගත්වයට පත්වෙමි ජීවිතය අඳුර කර ගැනීම නොකළ යුත්තකි. මායස කියන්නේ ඉල්ලුම්පත් පිරවීම හා තැපැල් කිරීම පමණක් ඒකායන මාර්ගය කරගත් තරුණ අපේක්ෂක අපේක්ෂිකාවන් අති විශාල ප්‍රමාණයක් මට මුණ ගැසෙන නිසාය. ඇතමෙක් තවත් කවර හෝ මානව සම්බන්ධතාවකට නොගොස් ඉගෙන ගත්හ. ඔවුන් කොතරම් දක්ෂ වුවත් තවකෙක් සමග එකට වැඩ කිරීමට අපොහසත්ය. අවම වශයෙන් රෙකමාදුරුව සඳහා අයදුම්පතට ඥාතීන් නොවන සැලකිය යුතු පුද්ගලන් දෙදෙනෙකු නම් කිරීමට අසමත්ය. ඉගැන්වීම් කළ ගුරුවරයෙකු හෝ මෙබඳු පුද්ගලින්ට රැකියා ප්‍රවේශයක් ලබා දීමට නොවෙසෙයි. ඔහුගේ හෝ ඇගේ දක්ෂතාවට රැකියාවක් නොලැබීම අසාධාරණයි කියනට ඔවුන් නොපැකිලි වෙනු ඇත. නමුත් එවනක් සොයාදීමට ඒ පරිද්දෙන්ම වෙහෙසනු නැත. මේ සියල්ලෙන්ම පැහැදිලිවම ඉතා තීරණාත්මක කරුණ වන්නේ වෘත්තීය ජීවිතය සම්බන්ධයෙන් සමාජ සම්බන්ධතාවල ඇති වැදගත්කමයි. ඒ ඉතා සැලකිල්ලෙන් කළ යුතු ඵලදායී ආයෝජනයකි. බලාපොරොත්තු විරහිත ලෙස ලාභ ගෙන දිය හැකි යෙදුමකි. අදාළ පුද්ගලයා ඔබ වෙනුවෙන් පෙනී සිටීම යනු ඔබගේ මිත්‍රත්වය, දයාව, කරුණාව, දක්ෂ පක්ෂ බව, කණ්ඩායම් හැඟීම, වටිනාකම්, සමාජශීලීත්වය ආදී දහසකුත් ගුණාංගයන්ට ඉහළ අගයක් නියම කිරීමයි. ඒ මිල කළ නොහැකිය. ඒ හරහා ගොඩනැගෙන රෙකමාදුරුව හෝ ඔබ වෙනුවෙන් කරන කැපවීම කීර්තිය ප්‍රශංසාව මෙන්ම අභිවෘද්ධිය ගෙන එන්නකි. ඒ පාසලේ අස්වීමේ සහතිකේ චරිත සහතිකේ සිට වෘත්තීය ජීවිතයේ ඉහළම තනතුරක නිර්දේශය දක්වා පැතිරියා හැකිය. ඒ අවශ්‍යම තැනකදී ඔබ වෙනුවෙන් තිබෙන ලිඛිත සටහනක් හෝ මුවින් කියවෙන එක් වචනයක් විය හැකිය. ඒ සම්බන්ධතාව ඔබට විශිෂ්ටත්වය කරා ගෙන එන්නට පාර කියව හැකිය. එහෙත් ඔබ ගොඩනගාගෙන තිබෙන සම්බන්ධතා දුර්වල හෝ නරක නම් එහි ප්‍රතිවිපාකද එබඳුම විය හැකිය. අන් අයගේ ප්‍රශංසාවද අපේක්ෂාවෙන් ඒ අයට අවශ්‍ය ලෙස ජීවත්ව යුතුයයි මින් අදහස් නොකෙරේ. ඔබ ජීවත්ව යුත්තේ ඔබට ආවෙනික ශෛලියකිනි. එහෙත් ඒ පොදු අභිලාෂයන්ට හෝ වටිනාකම් වලට පහර ගසන්නක් නොවිය යුතුය. හැම විටම යා අපේක්ෂා බංගත්වයට හෝ කලකිරීමට වඩා යහපත්ය. ඔබේ දක්ෂතාව හා සුදුසුකම් වලට යා යුතු මාවත වැටි ඇත්තේ අන් අයගේ නම කරහනම් ඔබේ හදවතේ ඉඩක් සොයාගත යුතුය.